දවසක් අපි මීට පෙර ඉගෙන ගත්තා කොහොමද W කියන බාරයක් ඔසවන ඔසවීම සඳහා නිර්මාණය කරන යන්ත්‍රයක අවශ්‍ය මෝටරේ ක්ෂමතාවය සොයාගන්නේ කෙසේද කියන එක. එතෙන්දී අපි භාවිතා කරා කිසියම් සමීකරණයක්. ඒ සමීකරණය ලබා ගන්න හැටි මම පැහැදිලි කරා. ඒකදී අපිට ලැබුණා ක්ෂමතාවය සමානයි स्कंदे वैडिकिरीम गुरुत्वतरणे वैडिकिरीम स्कंदे इहलट एसवन वेगे मनतम प्रवेगे तोड़ मेवा विशेषे मसल किलिमत पेन्नोन स्कंदे संदहा किलोग्राम भाविता करना गुरुत्वतरणे एकक विधियट भाविता करने तत्पर वर्गेट मीटर ඒ වගේම ප්‍රවේගයේ විදියට භාවිත කරන්නේ තත්පරයට මීටර. එතකොට දැන් අපි එදා ඒ විදියට ක්ෂමතාවය සඳහා සම්බන්ධතාවයක් ලබා ගත්තා වගේම අපිට අද අපි බලාපොරොත්තු වෙන්නේ මෙම බාරය V කියන ප්‍රවේගයකින් ඉහළට එසවීම සඳහා සිලින්ඩරාකාර දණ්ඩ भ्रमणे कलयुतु वेगे तावेदिकिं कियनवनं इम सिलिंडर आकार दंडे आरपीएम एक सामान्यं भ्रमणे वेगय अपि संधारण करनु लबन्ने रेवोल्यूशन पर मिनिट मिनिट्वकदी भ्रमणे वन वट गणन लेस रेवोल्यूशन पर मिनिट ඒ තමයි අපි කෙටියෙන් RPM කියලා හඳුන්වන්නේ. දැන් අපි බලමු මෙම දණ්ඩ W කියන බාරය V ප්‍රවේගයකින් ඉහළට එසවීම සඳහා භ්‍රමණය කළ යුතු RPM එක සොයාගන්නේ කොහොමද කියලා. එතනදී අපි මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ කෝණික ප්‍රවේගය කියන එක. සාමාන්‍යයෙන් අපි කෝණික ප්‍රවේගය කියලා කියන්නේ අපි සරලව වටහා ගත්තොත් තත්පරයකදී භ්‍රමණය වන කෝණය. බොහොම සරලයි. තත්පරයකදී භ්‍රමණය වන කෝණය. දැන් අපි ප්‍රවේගය කියලා සාමාන්‍යයෙන් අපි රේඛීය ප්‍රවේගය කියන එක ගත්තොත් තත්පරයකදී ගමන් කරන දුර. දැන් මේ කෝණික ප්‍රවේගයේ විදිහට අපි කතා කරන්නේ තත්පරයකදී භ්‍රමණය වන කෝණය. එතෙන්දී අපි විශේෂයෙන් වැදගත්කමක් දක්වන්න ඕනේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ මේ කෝණික ප්‍රවේගය කියන එක අපි සාමාන්‍යයෙන් ඒකක විදිහට භාවිත කරන්නේ තත්පරයට රේඩියන් एक अदहस मेकोण मणिन रेडियन अभी अंशकोली मे मणिन्णय मणिन रेडियन अभी सामान्य रेडियन पीलबंद अवबोधया दल अवबोधया क्लबागण मेन मेहम हित संपूर्ण वट रेडियन नोड़ी मेनु संपूर्ण भ्रमण अंशकण तुलसी हटाय एक रेडियन नोड़ी गात देखा फाइव के अभी W එම බාරය V වේගෙන් තමයි ඉහළට එසවෙන්නේ. එහෙනම් V වේගෙන් ඉහළට එසවෙනවා නම් තත්පරයකදී එම බාරය ඉහළට යන්නේ මීටර වීදුරක්. තත්පරයකදී එම බාරය ඉහළට යන්නේ මීටර වීදුරක්. එහෙනම් මේ කඹය තත්පරයකදී මේ සිලින්ඩරාකාර දණ්ඩ වටා මීටර V ප්‍රමාණයක් එතෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි
मे बारे मीटर वीधुरा किहलट एसेवेन्नि दैन मे रूप सटहने पेनवा अपि तत्परेकदी भ्रमणीय वन कोणीय लकुणु कल्ला तियेनवा एतकोट दंड वटा वटा कंबे इतन प्रमाणय वी कियला लकुणु कल्ला तियेनवा एतकोट अपि दन्नवा मे ए बी कियला लकुणु कल्ला तियेन्नि मे तत्परेकदी भ्रमणीय वन चाप दिग එතකොට يعني v කියන දුරට සමාන ab කියන එක. يعني චාප දුරක්. ඒ චාප දුර අපිට ගණනය අපි සාමාන්‍යයෙන් ජ්‍යාමිතිය අනුව දන්නවා. චාප දුර සමාන වෙනවා. ඒ කියන්නේ ඒ සිලින්ඩරාකාර දණ්ඩේ අරය වැඩි කිරීම ඒ අන්තර්ගත කෝණයට. අන්තර්ගත කෝණය මැනලා තියෙනු රේඩියන් වලින්. एक तमय अभी सटहांकलती ए बी चापदिग सामनाय अरयकिया डी बेदीम देख कि अरय वेडिकीम इम अंतर्गत कोणे अंतर्गत कोणे ओमिग इतकोट ए दूर सामन ए बी चाप दूर सामन डी बेदीम देख वेडिकीम ओमिग एक तविदी ए बी सामन v කියන අගයට එතකොට දැන් මෙන්න මේ විදිහට තමයි අපි මේ සම්බන්ධතාවය ලබා ගන්නේ. එතකොට v සමානයි d බෙදීම 2 ඔමීගා කියලා අපිට ලැබෙනවා. එතකොට ඔමීගා කියලා කියන්නේ මොකද? කෝණික ප්‍රවේගය. තත්පරයකදී භ්‍රමණය වෙන කෝණය. එතකොට අපි දැන් ඔමීගා සඳහා ප්‍රකාශනයක් ලබාගෙන තියෙනවා. ඔමීගා සමානයි 2 v බෙදීම W කියලා. ඒ කියන්නේ මොකද්ද? ඔමීගා කියන්නේ තත්පරයකදී භ්‍රමණය වෙන කෝණය. ඒක සමාන වෙනවා 2V බෙදීම D වලට. දැන් අපි දන්නවා තත්පරයකදී භ්‍රමණය වෙන වටගණන හොයන්න කිව්වොත්. දැන් තත්පරයකදී භ්‍රමණය වෙන කෝණයනේ අපි මේ ඔමීගා කියලා ලබාගෙන තියෙන්නේ. එහෙනම් තත්පරයකදී භ්‍රමණය වෙන වටගණන කියලා කියන්නේ අපි මේවාගේ බෙදන්න ඕනේ 2 pi වලින් ඒ කියන්නේ අපි දන්නවා සම්පූර්ණ වටයක් භ්‍රමණය වෙන්න නම් රේඩියන් නම් 2 pi ප්‍රමාණයක් භ්‍රමණය වෙන්න ඕනේ. එතකොට 2 pi වලින් බෙදුවහම අපිට එකෙන් ලැබෙනවා තත්පරයකදී භ්‍රමණය වෙන වට ගණන. එතකොට එය අපිට ලැබෙනවා 2v බෙදීම d ආයි නැවත වාරයක් බෙදෙනවා 2 pi වලින්. එතකොට අපිට ඒක සරලව සුළු කරාට පස්සේ අපිට ලැබෙනවා v බෙදීම 5d කියලා අගය. දැන් අපි දන්නවා මේ අපි රාගෙන තියෙන තත්පරයකදී භ්‍රමණය වෙන වට ගණන. අපි සාමාන්‍යයෙන් සිලින්ඩරාකාර වෘතා කියන්නේ සිලින්ඩරාකාර දණ්ඩ භ්‍රමණය වෙන වේගය අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ රෙවොලියුෂන්ස් පර් මිනිට්. ඒ කියන්නේ RPM වලින්. ඒ කියන්නේ විනාඩියකට භ්‍රමණය වෙන වට ගණන විදියට. ඒතර විනාඩියකට භ්‍රමණය වෙන වට ගණන නම් අපි මේක විනාඩියකට නම් අපි දන්නවා තත්පර 60ක් තියෙනවා. නං තත්පර 60න් අපි වැඩි කරන්න ඕනේ 60 මේක 60 කියන අගයෙන් වැඩි කරාම තමයි අපිට විනාඩියකට භ්‍රමණය වෙන වට ගණන ලැබෙන්නේ. එතකොට අපි දන්නවා RPM කියලා කියන්නේ 60යි v බෙදීම 5d කියලා අපිට අවසානයේදී ලැබෙනවා. එතකොට දැන් මම මේ ගත්ත සම්බන්ධතාවයෙන් දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා මේ RPM එක කියන්නේ මේ දණ්ඩ භ්‍රමණය කළ යුතු වේගය. එහෙම නැත්නම් දණ්ඩ භ්‍රමණය කළ යුතු විනාඩියකට භ්‍රමණය කළ යුතු වට ගණන සඳහා ප්‍රකාශනයක් ලබාගෙන තියෙනවා. අපිට මේ උදාහරණය පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්. දැන් මම උදාහරණයක් විදිහට දෙන්නේ මේ ස්කන්ධය අපි ස්කන්ධය දන්නවා අපිට මේ ස්කන්ධය මොකක්ද කියන එක අපිට වැදගත් වෙන්නේ නැහැ. මේ ස්කන්ධය ඉහළට ගමන් කරන වේගය අපිට ගමන් කළ යුතු වේගය අපි දීලා තියෙනවා තත්පරයට මීටර 0.55 කියලා. මම මේ අගයන් දීලා තින්නේ සුළු කිරීමේ පහසුව සඳහා. තත්පරයට මීටර 0.55ක වේගයෙන් ඉහළට ගමන් කළ යුතු ස්කන්ධය විස්කම්භය මීටර 0.35ක් නම් දණ්ඩේ විස්කම්භය
मीटर दशम तुनाय पहाकनाम එම දණ්ඩ භ්‍රමණය කළ යුතු වේගය සොයන්න කියලා මෙම උදාහරණයෙන් පැහැදිලි කරලා තියෙනවා. එතකොට අපි දන්නවා අපිට මේ ප්‍රකාශනට කෙලින්ම ආදේශ කරොත් එතකොට අපි දන්නවා v කියලා කියන්නේ දශම 5යි 5යි. දීලා තියෙන්නේ තත්පරයට මීටර වලින්. එහෙමනම් දීලා තියෙන්නේ අපිට ආදේශ කරන්න පුළුවන් ඒකක වලින්මයි. එතකොට විස්කම්බය දීලා තියෙන්නේ මීටර වලින්. ඒකත් අපිට ඒ විදිහටම ආදේශ කරන්න පුළුවන්. අපි 5 කියලා දන්නවා. අපි සාමාන්‍යයෙන් 5 කියලා කියන්නේ 7න් 22. ඒතර ඕගොල්ලෝ හැමෝම ගණිතය හදාරන ළමයි හැමෝම දන්නවා 5 කියලා කියන්නේ 22 බෙදීම 7. එහෙනම් නැත්නම් 7න් 22. ඒතර අපි 7න් 22 ඒ විදිහට එතනට දාලා සුළු කරොත් අවසානයේදී අපිට ලැබෙනවා RPM එක විදිහට, එහෙනම් නැත්නම් දණ්ඩේ භ්‍රමණ වේගය විදිහට 30යි revolutions per minute කියලා තමයි අපි ඒ විදිහට ලියන්නේ. ඒකට විනාඩියකට වට 30ක වේගයකින් තමයි මේ දණ්ඩ භ්‍රමණය කළ යුත්තේ. හැබැයි දැන් අපි නැවතත් අපි අවධානය යොමු කරොත් අර මෝටරේ නේම් ප්ලේට් එකක් අපි ඉස්සෙල්ලා අපි මීට කලින් සට කලින් අධ්‍යයනයේදී අපි ඉගෙන ගත්ත මෝටරේ නේම් ප්ලේට් එකේ අපි දැක්කා මෝටරේ ක්ෂමතාවය විදිහට කිලෝවොට් වලින් දීලා තියෙන 0.75යි කියලා. එතකොට ඒකේ RPM එක දීලා තියෙනවා 1400යි. එතකොට 1400ක වේගයකින් කරගෙන මෝටරයක් තමයි දැන් අපිට මේ වැඩේට සම්බන්ධ කරගන්න තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට පැහැදිලි අපිට ඊළඟ අවස්ථාවේදී අපි කළ යුත්තේ කුමක්ද කියන්නේ. අපි ඒ වගේම දැන් අපි මීට පෙර සටහන් කරේ සටහන් මීට පෙර ඉගෙන ගත්තේ එම මෝටරේට මෝටරෙන් අපිට ලබා දිය යුතු ක්ෂමතාවය කීයද කියලා ගණනය කරන හැටි අපේ යන්ත්‍රය සඳහා මෝටරෙන් ලබා දිය යුතු ක්ෂමතාවය කීයද කියලා ඒ ක්ෂමතාවය අපි සොයාගත්තේ W බාරය V වේගයෙන් ඉහළට එසවීම සඳහා දිය යුතු ශක්ති ප්‍රමාණය තත්පරයකදී ලබා දිය යුතු ශක්ති ප්‍රමාණය තමයි ක්ෂමතාවය කියන්නේ එතකොට එම අගය අපි දැන් ගණනය කිරීමකින් ලබා ගන්න විදිය බලමු. දැන් උදාහරණයක් විදියට දැන් මේ ඉහත උදාහරණෙදී අපි හෙව්වේ ඇත්තටම අර සිලින්ඩරාකාර දණ්ඩ භ්‍රමණය වෙන වේගය සොයන්නේ. දැන් අපි හොයමු මේ W කියන බාරේට ස්කන්ධය අපි හිතමු කිලෝග්‍රෑම් 100ක ස්කන්ධයක් කියලා. මේ W කියලා අපි දැන් ගත්තේ ඇත්තටම ඒක ස්කන්ධය කිලෝග්‍රෑම් 100යි කියලා හිතමු. දැන් 100 නම් අපි දන්නවා බාරය කියන්නේ බර කියන්නේ කිලෝග්‍රෑම් 100 වැඩි කිරීම ගුරුත්වද ත්වරණය. දැන් ගුරුත්වය ත්වරණය අගේ අපි සාමාන්‍යයෙන් දන්නේ 9.81යි කියලා. හරියටම අගය ගත්තොත්. 9.81 තත්පර වර්ගයට මීටර ගුරුත්වය ත්වරණය අගය. එතකොට දැන් මේ අගය අපි වැඩි කරන්න ඕනේ කිලෝග්‍රෑම් 100යි ස්කන්ධය. එතකොට බර විදියට අපිට ලැබෙන්නේ 100 වැඩි කිරීම 9.81. එතකොට දැන් අපි දන්නවා මේ අවශ්‍ය කරන ක්ෂමතාවය අපි ගණනය කරනකොට අපි කලින් ප්‍රකාශනයේ ලබා ගත්ත m වැඩි කිරීම g වැඩි කිරීම v විදියට. එහෙනම් m කියලා කියන්නේ ස්කන්ධය, g කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණය, v කියලා කියන්නේ එම ස්කන්ධය ඉහළට එසවන වේගය. එතකොට mgv. එතන v කියලා කියන්නේ මම ඉස්සෙල්ලා අගෙම භාවිතා කරොත් 0.55යි. තත්පරයට මීටර. 0.55යි තත්පරයට මීටර. එතකොට ඒ අගය සේරම අපි ওই විදිහට ඒකක හරියට ගත්තොත් දැන් ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් තියෙන්න ඕනේ. ගුරුත්වාකර්ෂණය තියෙන ඕන 9.81 තත්පර වර්ගයට මීටර ලෙස ප්‍රවේගය තියෙන ඕන තත්පරයට මීටර ලෙස. එතකොට මේ විදිහට ඒකක හරියට භාවිතා කරොත් අපිට ලැබෙන ක්ෂමතාවය සඳහා අපිට ලැබෙන අගය වෙන්නේ ලැබෙන්නේ වොට් වලින්. ඒ කියන්නේ ඒකක වෙන්නේ මේ අගය සුළු කරලා අපිට ලැබෙන ක්ෂමතාවය සඳහා ලැබෙන වටිනාකම අපි මනින්නේ වොට්ස් වලින්. එතකොට දැන් මේ අගය සුළු කරොත් සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ලැබෙනවා 540යි වොට් කියලා.
ආසන්න වශයෙන් හරියටම ගත්තොත් 539.55යි. වෝ. එතකොට ආසන්න අගේ අපි ගත්තොත් 540යි වෝට්. එතකොට දැන් අපිට මේ ලැබිලා තියෙන්නේ මොකද්ද? අපේ මේ කාර්ය කිරීම සඳහා යෙදවිය යුතු ශක්තිය. එහෙම නැත්නම් ක්ෂමතාවය සහිත මෝටරේ සොයා ගන්න තමයි අපි හොයන්නේ. එතකොට දැන් අපිට මෙච්චර ක්ෂමතාවයක් 540 වෝට් කියන ක්ෂමතාවයක් මේ මෝටරෙන් ලබා දිය යුතුයි. ඉතින් අපි දන්නවා මම මුලින් කිව්වා මේ අපිට මෝටරය හරියටම 540 වෝට් කියලා මෝටරයක් මේකට තෝරගත්තොත් අපේ වැඩි කරන්න බෑ කියලා. මොකද හේතුව ශක්ති හානි තියෙනවා මේ හැම යන්ත්‍රයකම යන්ත්‍ර කොටස් වලින් ඝර්ෂණය නිසා යම් යම් බලපෑම් ඇති වෙලා ශක්ති හානි වෙනවා. ඒ ශක්ති හානි නිසා අපිට සිද්ධ වෙනවා මෝටරය තෝරගන්නකොට අපිට ගණනය කරලා එන වටිනාකමට වඩා වැඩි අගයක් සහිත මෝටරයක් තෝරගන්න. එතකොට දැන් අපිට මේ ලැබිලා තියෙන අගය 540 වොට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් බැලුවොත් කිලෝවොට් වලින් නම් හරියට නිකන් භාගයක වගේ එකක්. හැබැයි ඊට වඩා වැඩි වෙන්න ඕන. අපි නිකන් දල වශයෙන් හිතුවොත් දැන් අපි අර ඉස්සෙල්ල රුපියල් දිස්තුනේ මෝටරේ මොකද්ද තිබුණේ? කිලෝවොට් 0.75 ටික වැඩිපුර තියෙන්න ඕන. එතන අපි හිතනවා කිලෝවොට් 0.75 වගේ මෝටරයක් නම් මේකට කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට භාවිතා කරන්න පුළුවන් කියලා. මොකද අපිට ලැබිලා තියෙන අගයට වඩා වැඩි අගයක ධාරිතාවයක් තියෙන මෝටරයක් තමයි අපි හැමතිස්සෙම තෝරගන්න ඕනේ. අපේ යන්ත්‍රයේ තියෙන යාන්ත්‍රික කොටස් වල තියෙන ඝර්ෂණ බල ඒවා වැඩි වෙන්න අපේ මෝටරේ අගය අපි කැපැසිටි එකම නැත්තම් මෝටරේ ධාරිතාවය වැඩි විය යුතු. දැන් මෙයා මේ තිරයේ දිස් වෙන්නේ ඇත්තටම 0.75 කිලෝවොට් කියන මෝටරයක්. ඇත්තටම මේ මෝටරේ අපිට භාවිත කරන්න පුළුවන් මේ ඉහත ගැටලුවට අවශ්‍ය කරන ඉහත මේ නිර්මාණය සඳහා. එතෙන්දී අපි දැක්ක හැබැයි තාම අපිට ගැටලුවක් තියෙනවා. මොකද්ද? අපේ භ්‍රමණය වෙන්න ඕන වේගය තියෙන revolutions per minute. දැන් මේ 1400 කියලා තියෙන මෝටරේ භ්‍රමණය වෙන වටගලන. තත් මිනිත්තුවකට මෝටරේ භ්‍රමණය වෙනවා 1400ක් වට. නමුත් අපිට අවශ්‍ය කරන්නේ මිනිත්තුවට වට 30යි භ්‍රමණය වෙන. එහෙමනම් අපිට එකපාරට මේ මෝටරේ කෙලින්ම ඍජුවම මේ අපේ වැඩේට සම්බන්ධ කරන්න බැරි බව දැන් අපිට තේරෙනවා. එහෙනම් අපිට පේනවා මං මුලින්ම සටහනක් දීලා තියෙනවා. දැන් අපි සටහන දෙස බලමු. ඒ සටහනේ අපි ඒ දීලා තියෙන රූප සටහනේ තියෙනවා යන්ත්‍රය කොටස් කිහිපයක් නම් කරලා. ඒකේ තියෙනවා මේ සිලින්ඩරාකාර දණ්ඩ වටා ඇදිච්ච මේ කඹය, ඊට වගේම ඊට ඒක ගැටගසලා තියෙන බාරය. දැන් මේ දණ්ඩ භ්‍රමණය කරන්න කෙලින්ම මෝටරේට ඍජුව සම්බන්ධ කරලා නෑ. අතරමැදිව තියෙනවා යම් කිසි කොටසක්. අන්න ඒ කොටසෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ මෝටරේ වේගය අපිට අවශ්‍ය කරන යන්ත්‍රයට අවශ්‍ය කරන වේගය බවට පරිවර්තනය කරන්න යම් කිසි අතරමැදි කොටසක් අපි භාවිතා කරනවා. අතරමැදි උපාංගයක් භාවිතා කරනවා. එන්න අන්න ඒ කොටස තමයි භ්‍රමණ වේගය අඩු කිරීමේ උපකරණ. එහෙම නැත්නම් අපි ස්පීඩ් රිඩක්ෂන් ඩිවයිස් කියලා අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා. ස්පීඩ් එක රිඩියුස් කරන්න ඕනේ, අඩු කරන්න ඕනේ. ස්පීඩ් රිඩක්ෂන් ඩිවයිස් එකක් අපි භාවිතා කරන්න වෙනවා. අන්න ඒ පිළිබඳ අපි මීට පසුව තියෙන පාඩමක තවදුරටත් අපි ඉගෙන ගනිමු. ස්පීඩ් රිඩක්ෂන් ඩිවයිසස් කියන්නේ මොනවද? ගොඩක් කාලවලට ඕගොල්ලෝ දන්නවා ගියර් බොක්ස් කියලා අහලා තියෙනවා. ඒතර එහෙම නැත්නම් අපේට කියන ගියර් ඩ්‍රයිව් එකක් කියලා. එහෙම නැත්නම් බෙල්ට් ඩ්‍රයිව් කියලා අහලා තිනවා. ওই බෙල්ට් V බෙල්ට් වගේ දාලා පුලි දෙකක් දාලා ඒ පුලි වලින් අපිට වේගය පාලනය කරලා වේගය අඩු කරලා ගන්න පුළුවන්. තව තිනවා චේන් ඩ්‍රයිව්. ඕගොල්ලෝ දන්නවා බයිසිකල් වලත් තියෙනවා. අපි පාපැදි බයිසිකල් වල එතකොට යතුරු පැදි වල චේන් ඩ්‍රයිව්ස් තියෙනවා. එතකොට ඒ හැම එකෙින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වේගය, එහෙම නැත්නම් එන්ජිමෙන් හෝ මෝටරෙන් දෙන වේගය තවදුරටත් අඩු කර ගැනීම තමයි අපි මේ හැම එකෙින්ම බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපි ඒවට කියනවා ස්පීඩ් රිඩක්ෂන් ඩිවයිසස්. කියන්නේ වේගය අඩු කර ගන්න භාවිතා කරන උපාංග. එතකොට අපි දැන් ගන්න ඒවා තමයි ඒෙන් එකක් අපිට මෙතෙන්දී භාවිතා කරන්න වෙනවා. මොකද 1400කින් භ්‍රමණය වෙන මෝටරයක් අපි දැන් අඩු කරගන්න වෙනවා
තිහකට ඒ කියන්නේ මිනිත්තුවට වට 30ක් භ්‍රමණය වන විදිහට වේගය අඩු කරගන්න වෙනවා භ්‍රමණ වේගය අන්නේ භ්‍රමණ වේගය අඩු කරගන්න කොටස ගැන අධ්‍යනයක් අපි නැවත මෙවැනිම පාඩමකින් අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා එහෙමනම් මම හිතනවා මේ වැඩසටහනෙන් ඕගොල්ලන්ට ලැබුණ මීට පෙර වැඩසටහනේදී අපි භාවිත කරපු දෙයින් අපිට මෝටරයේ ධාරිතාව පිළිබඳ අධ්‍යනයක් ලබා ගත්තා ඒ වගේම අද වැඩසටහනෙන් මෝටරේට මෝටරේ RPM එක එහෙම නැත්නම් මෝටරේ RPM එක අපේ නිර්මාණය සඳහා කොහොමද ගලපගන්නේ අපට අවශ්‍ය නිර්මාණයට භ්‍රමණ වේගය ගණනය කරන්නේ කොහොමද කියන එක අද පාඩමේදී ඉගෙනගත්තා මම හිතන්නේ මේ දේවල් වලින් අපිට පුළුවන් ඉදිරියට ක්‍රමයෙන් ඉදිරියට යන්ත්‍රයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සියලු කොටස් ගැන අවධානය යොමු කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි.